आयबोवान कालीन प्रवृत्ति वार्ताकरणे प्रमुख्या सियत उदयासन प्रवृत्ति विकाशयाय मे मम कविंदु विजयवर्धन प्रथमेन सिरस्थल जनपति वियालवि मंडलेटे आई योगदन विपेत संपहम विभागेट नोगिन निष्प्रभ कराई सहरांगे विरिंदगे पियागेन सह सहोदरयागेन प्रकाश गन्न अपराध परीक्षण डिपार्टमेंटुवट अवसर प्रथमेन देशीय पुआत विपक्ष नायक सजित प्रेमदास महतागे प्रधानत्वेन आंडुवट विरुद्ध दवंत अरगलयक आरंभ करीमट सूदानम बव पार्लिमेंतु मंत्री मुजिब रहमान महता पवसनवा मार्तु 15 वन दिन कोलंबिन दवंत उद्घोषणयक आरंभ करन बवई ओहु पवसन्ने මේ පිපිරීම තමයි මේ ආණ්ඩුවේ අවසානය පටන් ගන්න පිපිරීම කියලා මේක ලියාගන්න. තව සති දෙකක් තුනක් යනකොට අනිවාර්යයෙන්ම ඉදිරි පිපිරීම් ටිකක් සිද්ධ වෙනවා. රටේ අර්බුදයක් නැහැ කියන එක ජනාධිපතිතුමාටයි ආණ්ඩුවටයි ජනතාවට පෙන්නන්න තමයි මේ අවධියුරු දෙන්නව එළියට දැමීමේ එක පරමාර්ථය. සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයේ යටතේ මේ ජනතාවගේ සියලු පීඩනයන් එකතු කරලා ආණ්ඩුවට විරුද්ධව දැවන්ත අරගලයක් අපි පටන් ගන්න අපි සරසම් කරලා තියෙනවා. මාර්තු මාසේ जनाधिपत මේ ප්‍රශ්න විසඳුමක් හොයන්න නම් හත් පොලේ ගාගෙන තියෙන මොඩ හතේ මුදල් ලැබිතිවරේ වයින් කරනවා ඉස්සෙල්ලා. එයා වයින් කරන තු මේ ප්‍රශ්න විසඳන්න බෑ. මහා බැංකු අධිපතිවරයා මුදල් ලැබිතිවරයා එකිනෙකාට චෝදනා කරගෙන යනවා. දැන් මහා බැංකු අධිපතිවරයා මීට මාස 6කට කලින් අහසේ පාවෙලා උඩින් දීලා නෙට්වර්ක්ස් දුන්නේ. අද මොකද මහා බැංකු අධිපතිවරයා උදේ විදුලි බිල වැඩි කරන්න කියලා ඉවරලා තෙල් බිල වැඩි කරන්න කියලා කතාව පිටිපස්ස තියෙන්නේ මොකද්ද? දැන් මහා බැංකු අධිපතිවරයා අත සෝදා ගැනීමේ න්‍යාය පත්‍රයක තමයි ඉන්නේ. කලිසමක් ඇඳගෙන ඉන්නව නම් අඟහරුවාද පාර්ලිමේන්තු රැස්වෙනවා. ඔහොමත් එළෙව්වයින් පස්සේ ආණ්ඩු පක්ෂයේ ඉන්නවද අඟහරුවාද පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ පැත්තට එනවද? සැබෑ දේශප්‍රේමියද නැත්නම් දේශප්‍රේමී සළු ඇතුලේ ඉන්න හොර තක්කඩියද කියන එක නිරුවත පෙන්නන්න වෙනවා. ඉන්ධන මිල සහ විදුලි බිල වැඩි කරන ලෙසට මහා බැංකු අධිපති අජිත් නිවත් කබ්‍රාල් මහතා රාජ්‍යයෙන් නිල්ලීමක් කර තිබෙනවා. ඒ රට තුල පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමිනුයි. මේ අවස්ථාවේ රටට අත්‍යවශ්‍ය නවන භාණ්ඩ ආනයනයේදී විශේෂ බද්දක් පැනවිය යුතු බවයි මහා බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ. ප්‍රතිපත්ති පොලි අනුපාතය 1%කින් වැඩි කරලා තිබෙනවා. ඒ වැඩි කිරීම සාමාන්‍යයෙන් වැඩි කරන පදනම් අංක 50ක් හෝ 25කට පමණක් සීමා නොකර පදනම් අංක 100ක පමණ වැඩි කිරීමක් කරලා තිබෙන්නේ. එයින් පෙනී යන්නේ යම් ආකාරයකින් අපිට යම් මූල්‍ය විනයක් ලබා ගන්නට සිදු වෙනවා මේ අවස්ථාවේදී. තුමන්ලා සියලු දෙනාම දන්නවා මේ රටේ මූල්‍ය සහ ආර්ථිකමය ස්ථායිභාවය රැක ගැනීමටත් මූල්‍ය පද්ධතියේ ස්ථායිභාවය රැක ගැනීමත් මහා බැංකුවේ වගකීමක්. ඒ සඳහා යම් අවස්ථාවලදී දැඩි තීරණ ගන්නට සිදු වෙනවා. එය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අපි රජයෙන් ඉල්ලීමකුත් කරනවා යම් තීරණ ගන්නයි කියලා. පළවෙනිම අපි ඉල්ලා සිටින්නේ අත්‍යවශ්‍ය නොවන සමහර භාණ්ඩ ආනයනය කිරීමේදී විශේෂ බද්දක් ඒ සඳහා පනවල ඒවායේ ඉල්ලුම තවදුරට අඩු කරන්නයි කියලා. දෙවෙනුව තෙල් මිල සහ විදුලි බිල මිල වැඩි කරන්නයි කියලා අපි ඉල්ලීමක් කරලා තිබෙනවා. ඒ කිරීමට හේතුව තමයි පිට රටවල වලින් ගන්න පුළුවන් මුදල් තවදුරටත් වැඩි කර ගැනීමටත් ආය නොවන ක්‍රමවේද ඔස්සේ රටට මුදල් ගලා එම තවදුරටත් දිරි ගැන්වීම සඳහා කටයුතු කරන්නයි කියලා අපි ඉල්ලීමක් කරනවා. රුපියල් නිදහසේ පාවීමට ඉඩ දෙන්න කියලා යම් යෝජනාවක් ටිකක් තියෙනවා එළියෙන් එනවා. මේ අවස්ථාවේදී එවැන්නක් සිදු නොකළ යුතුයි කියන එක තමයි මම බැංකුවේ තියෙන වෙලාවත් වෙන්නේ මුදල් මණ්ඩලයේ තියෙන වෙලාව තියෙන්නේ. මුදල් අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යවරයා සහ ඔබ අතර තිබෙනා වූ කිසියම් වූ ඝට්ටනයක් මත මේ කරුණ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එකක් යම් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා කියන කාරණේ ඔබ ඍජු පිළිතුරක් දෙන්න මේ සම්බන්ධව මම කිසිව පැකිලිමේ තොර කිව්ව ඒ ඍජු පිළිතුර දුන්න එහෙම ගැටටයක් නැහැ. අපේ මතය සහ රටට කළ යුතු දේවල් පිළිබඳව අපි කිසිම දේශපාලනයක් තොරව ඒවා හිලිදාව කළා තියෙනවා. මේවා ක්‍රියාත්මක කිරීමට සියලු දෙනාම බෑ බෑ කියලා කිව්වදී මේවා ක්‍රියාත්මක කරන්න අමාරුයි. ඒ නිසා මාධ්‍යයේ සහයෝගය අවශ්‍යයි. දේශපාලනයේ පමණක් නෙමෙයි මාධ්‍යයේ අවශ්‍යයි.
මෙතර විදේශීය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන්ට විශ්වවිද්‍යාල මුදල් ගෙවීමට ඩොලර් නැතිවීම ගැටලුවක් බව පාරිභෝගික අයිතින් සුරකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. විදේශීය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන දුවදරුවන්ගේ දෙමව්පියෝ මුහුණ දෙන ගැටලුවක් තමයි තමන්ගේ ළමයා විශ්වවිද්‍යාලයක පිටරට අධ්‍යාපනය ලබනව නම් තව අවුරුද්දයි 2යි 3යි තව අවුරුදු 4ක් එහෙම ලබනව නම් ඒ ළමයින්ට දැන් මේ වෙනකොට ගෙවිය යුතු විශ්වවිද්‍යාල ගාස්තු ගෙවන්න හැකියාවක් නැහැ. ඇයි වෙලා තියෙන්නේ සල්ලි තියෙන රුපියල් වලින් හැබැයි ඩොලර් වලින් සල්ලි නැහැ. මේ නිසා මොකක්ද වෙලා තියෙන්නේ? අදාද ළමයාට අධ්‍යාපනය නවත්තලා ලංකාවට ආයෙන්න වෙලා තිනවා. ඉතාමත් මේ ඉක්මනින් සානුකම්පිතව මේ ළමයිගේ මේ ගැටලුව ගැන හිතලා බලන්න. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ වී අලවි මණ්ඩලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. එෙහිදී සේවක හිඟය ඇතුළු කරුණු රැසකට අවශ්‍ය පියවර ගන්නැයි ජනාධිපතිවරයා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. කොළඹ පිහිටි වී අලවි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හදිසි නිරීක්ෂණයට ලක් වුණා. එෙහිදී වී තොග සුරකුම් ලෙස තබාගෙන වී මිලදී ගැනීමට වී අලවි මණ්ඩලයට ණය පහසුකම් සපයන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකා බැංකුවට සහ මහජන බැංකුවට උපදෙස් ලබා දුන්නා. තරඟකාරී ලෙස වී මිලදීගෙන රජයේ සතුව ප්‍රමාණවත් වී සංචිතයක් පවත්වාගෙන යාම ඉලක්ක කරගනිමින් වැඩපිළිවෙල ක්‍රියාත්මක විය යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. මහකන්නේදී වී මිලදී ගැනීම තොගරස්කිරීම අලවිය සහ හිඟේකින් තොරව වෙළඳ පොලේ සහල් අවශ්‍යතාවය අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි පියවර විමසා බැලීම ජනාධිපතිවරයාගේ මෙම හදිසි නිරීක්ෂණ චාරිකාවේ අරමුණ බවයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. කෙරවල පිටිය යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් පෙත්සම් පහ විභාගයට නොගෙනම නිෂ්පභ කිරීමට ශ්‍රේෂ්ඨ අධිකරණය නියම කර තිබෙනවා. පෙත්සම් කරුවන් අදාළ පෙත්සම් වලින් කියා සිටියේ කෙරවල පිටියේ යුගදනවි බලාගාරයේ අයත් සමාගමේ ශ්‍රී ලංකා රජයට අයත් කොටස් වලින් 40%ක් වග උත්තර කාර ඇමරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය යුක්තිසහගත වන්නේ නැති බවයි. මෙම තීරණය ගැනීමට පෙර ජාතික ආර්ථිකය සහ ජාතික ආරක්ෂාව වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට වග උත්තර කාර අමාත්‍ය මණ්ඩලය අසමත් වී ඇති බවද ඔවුන් චෝදනා කර තිබුණා. එමෙන්ම අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය හරහා මෙරට ගෑස් නිෂ්පාදනයේ ඒකාධිකාරිය ඇමරිකානු සමාගම වෙත පවරාදී තිබෙන බව පෙත්සම් කරුවන් පෙන්වා දී තිබෙනවා. මෙම කොටස් පැවරීමේදී විවිධ ටෙන්ඩර් පටිපාටි අනුගමනය කර නැති බවද සඳහන් කර තිබුණා. මේ හරහා අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය තුළ පවතින පාරිදුෂ්‍යභාවය පිළිබඳව බරපතල ගැටලු මතුවී තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එබැවින් අමාත්‍ය මණ්ඩලය කිසිදු සාධාරණ කරුණු අධ්‍යයනයකින් තොරව අදාළ කොටස් පවරා ඇති බවයි පෙත්සම් කරුවන් පවසන්නේ. එමගින් රටේ මහජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් ඉල්ලා තිබුණා. මේ අතර මෙම පෙත්සම් වලට සහාය පළ කරමින් ඒවායේ වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදේ ගම්මන්පිල මෙන්ම අමාත්‍ය වාසුදේව නානායක කර යන මහත්වරුන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දියුරුම් පෙත්සම් ඉදිරිපත් කිරීමද මෙහිදී කැපී පෙනුණා. කෙසේ වෙතත් අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී එම මූලික අයිතිවාසිකම් පෙත්සම් පහම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අධිකරණයට සඳහන් කළේ මෙම පෙත්සම් විභාගයට ගැනීම සඳහා වග උත්තරකරුවන් වෙත නොතිසි නිකුත් කිරීමට අධිකරණය තීරණය කළ බවයි. මුතුරාජ වෙල සංරක්ෂිත කලාපය තුළ සිදුවන පරිසර දූෂණ ක්‍රියා වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය සහ කොළඹ අගරදුගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පෙත්සම් දෙකක් ගොනු කර තිබුණා. එම පෙත්සම් අද විභාගයට ගත් අවස්ථාවේදී මුතුරාජ වෙල සංරක්ෂිත කලාපයට අදාළ මායිම් ලකුණු කිරීමේ කටයුතු සිදු කිරීමේදී ප්‍රදේශයේ ජනතාව ඇතුළු විවිධ පාර්ශ්වයන්ගෙන් ඊට විරෝධතා එල්ල වී තිබෙන බව නීතිපතිවරයා අභියාචනා අධිකරණයට දැනුම් දුන්නා. මුතුරාජ වෙල සංරක්ෂිත කලාපයට අදාළ මායිම් ලකුණු කිරීමට පියවර ගන්නා ලෙස මීට පෙර අධිකරණයේ වග උත්තරකරුවන්ට නියෝග කර තිබුණා. එම මායිම් ලකුණු කිරීමේ කටයුතු සිදු කිරීමේදී ප්‍රදේශයේ ජනතාව ඇතුළු විවිධ පාර්ශ්වයන්ගෙන් ඊට විරෝධතා එල්ල වී තිබෙන බවද රජයේ නීතිඥවරයා සඳහන් කළා. අනතුරුව ප්‍රදේශයේ බහර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහය ලබාගෙන එම කටයුතු ඉදිරියට සිදු කරගෙන යන බවයි රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ. ඉන් අනතුරුව පෙත්සම අප්‍රේල් මාස 4 වනදා කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල එදින එම කටයුතු වල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියෝග කළා. සීනි ආනයනයේදී පනවා තිබූ බදු අඩු කිරීම තුලින් පෞද්ගලික සමාගමකට රුපියල් කෝටි 1500කට අධික ලාභයක් අත්පත් කර ගැනීමට ඉඩ සලස්වා රජයට පාඩුවක් සිදු කළේ යයි චෝදනා කරමින් ජනතා විමුක්ති පෙරමුණ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළා. එම පෙත්සම සලකා බැලීම ජූලි මාස 27 වනදා කැඳවුණු ලෙස ශ්‍රේෂ්ඨ අධිකරණය අද නියම කළා.
සහරාන්ගේ බිරිඳගේ සහෝදරයාගෙන් සහ බිරිඳගේ පියාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම්ගේ බිරිඳගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගැනීමට මීට පෙර අධිකරණයෙන් අවසර ඉල්ලා තිබූ අතර ඊට ඉක්උත් දසවනදා අවසර හිමි වුණා. ඒ අනුව පෙබරවාරි මස 15 වනදා සිට 25 වනදා දක්වා දිනවල සහරාන් හෂීම්ගේ බිරිඳවන අබ්දුල් කාදර් ෆාතිමා හාදියාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගත්තා. ඒ ඇය රඳවා සිටින වැලිකඩ බන්ධනාගාරයේදී එම ප්‍රකාශ වලින් විශේෂ කරුණු රැසක් අනාවරණය වූ බව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. වනාත විල්ලුව අවිපොහුණුව හා අවිගබඩාව පිළිබඳව අත්අඩංගුවටගත් සැකකරුවන්ගෙන් කරුණු රැසක් අනාවරණය වුණා. फेब्रुवारी मस दहनदा अपराध परीक्षण दुनप्रकाशे එමවස්ථාවේ ජාරා ජැස්මින්ද තමා රැඳී සිටි ස්ථානයේ සිටි බව ජාරානාෂීම්ගේ බිරිඳ ප්‍රකාශ කර තිබෙනවා. 2019 දී CID සහරාන්ගේ කැකුණගොල්ල නිවසට පැමිණි අවස්ථාවේදී ජාරාන් හෂීම් සිය බිරිඳගේ පියාට දොරකඩ නෑමතුමක් ලබා දී තිබෙනවා. සිය බිරිඳ හා දරුවන් කාන්තංකුඩි ප්‍රදේශයට කැටුව යන ලෙසට සහරාන් එම දොරකඩ නෑමතුමෙන් පවසා ඇති බවයි සහරාන්ගේ බිරිඳ CID ට පවසා ඇත්තේ. තමන් සමග එම අවස්ථාවේ කාන්තංකුඩියට ගිය ජාරා ජැස්මින් බෝම්බ සෑදීමේ ක්‍රියාවලිය නිරතව සිටි අයකු බවටත් සහරාන්ගේ බිරිඳ ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම සාරා ජැස්මින් සන්තකේ පුපුරන ද්‍රව්‍ය, වෙඩි බෙහෙත්, රසායනික ද්‍රව්‍ය ආදිය තිබූ බවටද සහරාන්ගේ බිරිඳ CID හමුවේ ප්‍රකාශ කර ඇති බවයි අධිකරණයට දැනුම් දුන්නේ. එම විමර්ශණයට අදාළව සුවිශේෂී කරුණු කිහිපයක් තහවුරු කර ගැනීම වෙනුවෙන් සහරාන්ගේ බිරිඳගේ පියාවන මොහමඩ් හුසෙන් අබ්දුල් කාදර් නැමැත්තාගෙන් සහ බිරිඳගේ සහෝදරයා වන අබ්දුල් කාදර් මොහමඩ් අන්සාර් නැමැත්තාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බව CID අධිකරණයට දැනුම් දුන්නා. ඔවුන් මේ වන විට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සහ කෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිටිනවා. සියලු කරුණු සලකා බැලූ කුලියාපිටියේ මහේස්ත්‍රාත්වරිය සහරාන්ගේ බිරිඳගේ පියාගෙන් සහ සහෝදරයාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට CID ට අවසර ලබා දුන්නා. ඒ අනුව සහරාන්ගේ බිරිඳගේ පියාගෙන් ලබන 11 වනදා සිට 19 වනදා දක්වාත් බිරිඳගේ සහෝදරයාගෙන් ලබන 21 වනදා සිට 30 වනදා දක්වාත් ප්‍රකාශ ලබා ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහතුරුන් නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨ අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම ඇතුළු චෝදනාවලින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස් කිරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨ අධිකරණයට අභියාචනා ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රේෂ්ඨ අධිකරණයට ඉදිරිපත් කළ යුතු එම අභියාචනාවලට අදාළ ලේකම් නීතිපතිවරයා විසින් කොළඹ මහඅධිකරණ වෙත බාර දී තිබෙනවා. අදාළ අභියාචනය තුලින් නීතිපතිවරයා සඳහන් කර සිටින පැමිණිල්ලේ සාක්ෂි විභාගයේ අවසන් වීමෙන් අනතුරුව විත්ති වාචකයේ කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහඅධිකරණ විනිසුණු මඩුල්ලේ තීරණය දෝෂ සහගත බවයි. එබැවින් එම තීරණය බල රහිත කර අදාළ නඩුව යළි විභාග කිරීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසයි නීතිපතිවරයා එම අභියාචනයෙන් ඉල්ලා සිටින්නේ. සියත උදාසන ප්‍රවෘත්ති විකාශයේ මින්නිමාවට පත්වනවා වැඩිදුර තොරතුරු සඳහා අපි විසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප යලිත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.